නිවන් ලැබීමෙන් අරියත් ඵලයෙන් පරිනිර්වාණයෙන් පසු නැවත ඉපදීමක් සිදු නොවේ නම් කුමක් සිදුවේ දහනවා. මේක මේ ප්‍රශ්නේ විසඳෙන්න ඔය ඉදප්පච්චේතාවේ හොඳට තේරෙන්න ඕන. දැන් මේ මොහොතේ ඉදප්පච්චේතාව පරිස්සම්පාතට අනුකූලව නම් මේක නිර්මාණය වියන්නේ රහතන් වහන්සේ අවසාන මොහොතේ චුති වෙනකොට පටිසන්ධි වෙන්න යමක බැඳෙන්නේ නැහැ. අභිසංකාර නැහැ. ඉතින් අභිසංකාරයක් නැත්තම් එින් එහාට නිර්මාණය වෙන්න විදියක් නැහැ. එතකොට එතනින් එහාට මොකදුනේ හෙවොත් එහෙම ඊට පෙර තෙලයි වැටියයි ගින්දරයි නිසා තෙල් පහනක් දැල්ුණා. දැන් තෙල් පහන තෙලුයි වැටියයි ඔක්කොම තියෙනකන් තියෙනවා. දැන් මේ එක තෙල් නැති වුණාට මොකද වෙන්නේ? තෙල් හරි වැටි හරි මොකක් නැති වුණා මොකද වෙන්නේ? දැන් ඒ ඉවර වෙච්ච තෙල් පහන මොකදුනේ හෙවොත් එහෙම හේතු නිරෝධයෙන් ඵලය නිරෝධ වෙලා ගියා. තේරෙන්නේ? හේතු තියෙනකම් ඵල තිබුණා, හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ තියෙන තාක්කල් මේක ක්‍රියාත්මක වෙවි ගියා. ඒක නිරෝධයෙන් ඒ ගහන රෝන්දේ නතර වෙලා ගියා. දැන් මේ අදහස එන්නේ මේ සත්වයා නිකන් අර වෙනස් නොවන ඒකීය එන්ටිටි එකක් නං එක ඒකකයක් කියලා හිතාගෙන. දැන් අපි මේ මම යනවා ඉස්සරහට. දැන් මෙන්න මේ මම යනවා ඉස්සරහට කියන කාරණාව කඩන්න තමයි පංචස්කන්ධය විස්තර කරලා තියෙන්නේ. දැන් මේ පළවෙනි මේ ප්‍රශ්නෙට මුලක් තියෙනවා මමෙක් ඉන්න බාහිරක් තියෙනවා කියන කාරණාව. මේක කඩන්න තමයි පංචස්කන්ධය විස්තර කරලා තියෙන්නේ. එහෙන් පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙන වෙලාවේ අනිත් ඒවා එකක්වත් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් රූපේ මමද? වේදනාව මමද? සංඥා, සංකාර, විඥානේ එකක්ක මම නෙමෙයි. එහෙනම් මේ මොකද වෙන්නේ? එකිනෙකට සම්බන්ධ වෙච්ච හේතුඵල පරම්පරාවක් විතරයි මේ යන්නේ. හේතුඵල පරම්පරාව ක්‍රියාකාරීත්වයක්. ඔන්න ඔය ක්‍රියාකාරීත්වයක් නිසා මමෙක් කියන වගේ පේනවා. මේක වගේ පේන එකක් කියන්නේ ඇත්තටම ඉන්නේ මමෙක් නෙමෙයි. ඇත්තට අහන්නම හාවන මම නැද්ද කියලා අහන්න එපා. ඒක මම ඇත අන්නවා මොකද අර ක්‍රියාත්මක වෙනකන් තියෙන වගේ පේනවා. ඒ ක්‍රියාත්මක ඉවරනාට පස්සේ ඒ ක්‍රියාත්මක වෙච්ච එක ඉවර වෙලා යනවා. මතකද අව්‍යාකෘත පරිසම්පාදේ නාම රූප හැදෙන්නේ නැහැ. සතර මහා භූත හැදෙන්නේ නැහැ. තේරෙනවනේ? සතර මහා භූත හදාදා යන එක තමයි මේ සත්‍ය අවිද්‍යා පත්‍ය සංඛාර තමයි මේ සත්‍වත්වේ නිර්මාණය වෙන්නේ. මෙය නිවනට අදාළ නැති බව දකිනමුත් එය පිළිබඳව කුතුහලයක් පවතී කරුණාවෙන් පහදා දෙන්න කියනවා. මේ කුතුහලය නවත්ත ගන්න එක ක්‍රමයක් තියෙනවා. එකම ක්‍රමයක් තියෙන්නේ එක්කෝ මේක තමන්ට පුළුවන් මේකට කියන විෂුවලයිසේෂන් කියලා කියනවා. මේ සත්ව ක්‍රියාකාරීත්වයේ එක්ක විෂුවලයිස් කරගන්න ඕන. ප්‍රඥාවෙන් විෂුවලයිස් කරන එක කියන්නේ අර ඒවට කියන කොග්නිටිව් මැපින් වලින් මැපින් කරලා මැප් කරලා හදා ගන්න ඕන. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ප්‍රථම අධ්‍යාන ද්විතීක අධ්‍යාන තෘතීක අධ්‍යාන චතුර්ථ අධ්‍යාන ආකාසන විඥානච ආකිඤ්ඤඤ නේව සංඥා නාසඤ්ඤාත ඊළඟ මාත් තියෙන්නේ. සංඥා වේදයිත නිරෝධයෙන් සම්බෝධනට පස්සේ තේරෙනවා සංඥා වේදයිත නිරෝධය ඇතුලේ මම කියන ඒවා මාත්‍යක්වත් නැහැ. තේරෙනානේ? අන්න රහතන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියන කාරණාව මෙලෝ වශයෙන් සිහි ඇතිව අත්දකින්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒක හැකියාවත් නැහැ. ඒක සමාදීන නැත්තම් තියරිටික කියන්නේ මූලධර්ම වලට අනුකූලව මේවා ක්‍රියාත්මක දැකලා පරිසම්පන්න කියලා ආදාම දැකලා එහෙම නිදහස් කරන ක්‍රමයක් තියෙනවා.